මේ රාජකපුරු නාට්‍ය මුලින්ම නිර්මාණය වෙන්නේ 1988 අවුරුද්දේ. ඒ 88 අවුරුද්දේ මේ නාට්‍ය නිර්මාණය කරනකොට මේකේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ රවීන්ද්‍ර යසස් කුමානායක. ඒ රවීන්ද්‍ර යසස්, ඒ වගේම සරත් කුලාංග, මේ සරත් චන්දසිරි, මේයින් අජිත් ලොකුගේ, මේ සියලු දෙනා මංගල දර්ශනයේදී රඟපෑ චරිත අදට වසර 30ක් 88 නිර්මාණය කළේ. වසර 30ක් මේ අය ඒ චරිතමයි ලංකාවේ නිරූපණය කළේ. ඒ සියලුම දෙනා අද ඇවිල්ලා ඉන්න ඕස්ට්‍රේලියාවට ඔබ වෙනුවෙන් කිසිම අඩුපාඩුවකින් තොරව මේ නාට්‍ය හොඳට රඟ දක්වන්නට. අපි හැමෝටම මේ පර්ත් නුවර වාසී ශ්‍රී ලාංකික මේ නාට්‍ය නරඹන්නට කැමති, නාට්‍ය රසවින්දනය ලබා ගන්නට කැමති සියලුම දෙනාට අපි ආරාධනය කරනවා එන්න මාර්තු 10 වෙනිදා සවස 6:30ට, 10 වෙනි සෙනසුරාදා සවස 6:30ට පර්ත් නගරයේ සෝන් පාක් තියටර් මේ රංග ශාලාවට මේ නාට්‍යමය අත්දැකීම විඳ ගන්න, ඔබේ ජීවිතයට බොහොම වින්දනාත්මක රාත්‍රියක් ගත කරන්නට, ඔබේ ජීවිතයේ ඔබ මෙතෙක් නොදුටු වර්ගයේ නාට්‍යයක් දැක ගන්නට, ඔබට බොහොම ආරම්භක මොහොතේ සිට අවසානයේ දක්වා සිනහ වෙමින් මේ හාස්‍ය රසය විඳිමින් නාට්‍යයක් නරඹන්නට අවස්ථාව ලැබෙනවා. අනිතික මේ දර්ශනය සංවිධානය කරන්නේ මේ රිද්ම පදනම කියලා මේ ශ්‍රී ලාංකික සංවිධානයක් විසින්. ඔවුන් කිසිම මේ ආර්ථික ලාභයක් බලාපොරොත්තු වෙන්නේ මේ දර්ශන වාරි සංවිධානය කරන්නේ. ඔහුගේ පරමාර්ථ වෙලා තියෙන්නේ මේ ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල මේ අඩු පහසුකම් යටතේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන පාසල් පද්ධති ප්‍රතිසංස්කරණය කරන්න. ඒවා යම්කිසි ආකාරයක සංවර්ධනයක් කරලා හොඳ පහසුකම් අපේ ඒ දුෂ්කර පළාත්වල ජනතාවට නැත්නම් අපේ දුව දරුවන්ට ලබා දෙන්නට. ඉතාමත්ම අඩු ආදායම් ලබන පිරිස් ඒ අයගේ දුව දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙනවා මේ රිද්ම පදනම මගින් මේ නාට්‍යයෙන් ලැබෙන මුදලින්. ඉතින් ඒ නිසා ඔබට යම්කිසි හැකියාවක් තියෙනවා ඊට දායක වන්නට. මේ මිලදී ගන්න ප්‍රවේශ පත්‍රයකින් මහ විශාල සේවයක් අපේ රටට සිද්ධ, අපේ ශ්‍රී ලංකාවට. ඉතින් අපි ඕස්ට්‍රේලියානු දර්ශනයන්ගෙන් එහෙම අපේ රටට මුදලක් යවනවායි කියලා කියන්නේ, ඒක මම හිතන්නේ සියලුම ඕස්ට්‍රේලියා වාසීන්ගේ ආධාරයෙන් අපේ රටේ දුප්පත් දුගි දරුවන්ට යම්කිසි ආකාරයක නැගී සිටින්නට ඔවුන්ට ශක්තියක් ලබා දීමට කරන ඉතාමත්ම හොඳ පුණ්‍ය කර්මයක්.